යවසම පශ්න යනවසම ගැන රටේ වැඩිම ප්‍රමාණයක් කිඩම් බල පරිපාලනය පරිපාලනය කරන ලබන ආයතනයක් ඇමතිවරයාගේ හෝ දේශපාන බලවතුන්ගේ පෞද්්‍යියලික හේතුමත එම නිල තලවලට පාත් කලා පත් කරලා පුළුවන් තරන් එම සම්පත්වලින් ඒ අය සැපසම්පත් විඳින ක්‍රීඩාවක් කලා මේ දේපල රාජ්‍යදේපොල පරිාරණය. තාම ආදරයෙන් මංගව තමුන් අන්සලාට කියනවා. රටක භූමියක උපදින මානවවර්ගයාගේ මානෝ ප්‍රජාවගේ. භූමියේ අවශ්‍යතාවය සියලු දෙනාගේ භූමිය අවශ්‍යතාවය නිටු කරන්නයි. මූලික වශයෙන්ම භූමිය කවපන් මනිසුගේ යචවාසිකම්. භමියක ුවොමනාවවල් ඉටු කරන එක තයි භූමිය තියෙන්නේ ඒක ඒ විදිට පරිියරණය කරන්න යොදනක තමයි රාජ්‍යතන්ද්‍රයක වගකම්. නොමුත් පෞද්ගලික දේපල තුළට බෙදී ගිල්ල තියනේ ඉඩම් නිශ්චල දේපල හිමිකම් නිසා ඉඩම් කඳුලක් නැතුව ඉන්නගයක් නැතුව භූමිය නැතුව සිය දහස් ගනම් මිනිස්සු හිටිද්දී ඉතා අගකීමෙන් මං මතක් කරනවා තිබුණත් ගෙයක් දොරක් අටවගන්න බොහෝ විට බැංකුුණ අය නිසා ජීවිත කාලයම ණය ගෙවන ගෙවල් හිමියන් සිටින පිට කොටුවල් ගත්තොත් පිවිධ රාජ්‍යායතන විද ආගමි කායත්තන වලට අයත් පල්ලි පන්සල් කෝවිල් වලට ඉබෙන්වෙලා තියෙන ඉඩම්වල අගු පිල්වල දූ දරුවන් එක්ක නිදාගන්න. වාසනාවන්ත මනිස කොට්ටාසයක් බවට අපි තමුන්නාන්සල පත්තලා තියනවා. ඇස්වාටුවට ගිහාමක පෙනේ වටේටොම පන්සල් පල්ලි ෝවිල් උදේ පාන්දරට දරපටව් බිම වැටිලෝ මුළුවල අයිංවල බුදි නැගිටලා එත නිදගෙනම වන්දනා කරලා ආයිත් බැහැල යනෝ හැන් දෑවට ආයිත් එතන. මේ මිනිසුන්ට ජීවත් පෙන්න තියෙන භූමි සම්පත, නිශ්චල දේපල සම්පත, පරිරණය කරන වැරදි අවිචාරමත් ක්‍රමයක ප්‍රතිඵල. එනිසාමා ඉතා ගෞරවෙන් සම්බන්ධ කරනවා ජනවසමට විතරැත්න මේ වසංගතය හැදිලා තියෙන්නේ රටේම දේපළ සම්බන්ධුවක තොමයි තත්වය. මේක වෙනස් කළ නොහැකි වෙනස් නොකළ යුතු දෙයක් නෙවෙයි මිනිසුන් වෙනුවෙන් මිනිසුන් උපන්ගූමියක භූමිය පරිරණය ක්‍රමය වෙනස් කර ගැනීම මිනිසුන්ගේ අයිතිවාසිකම්. හැබැයි කරුමට වෙේත් නෑකිවවා වගේ අපි මේ හවෞුදු පහම් පහට අපේ දරුවන්ටත් අපිටත් ඔවෙන් වැස්සෙන්ම් බේරලා ඉන්න තියන භූමිය පිළිබඳව පරිරණය රජයේ ඉඩම් භූමිය ඉඩම් පරිියරණය කිරීමේ අයිතියට අප කියලා දෙනවා ොි හිල්ල අපිට සුරංගනා කතතාගෙන දේශපාලන සංවිධානස් පක්ෂලට කතන්ද ඒගොලොෝට පසේර දැන්කිවපු තැනට සම්බන්ධ නෝ ම ඊට පස්සේ ගොල්ලගේ ජමිතුරන්න කෝම ඒවායේ පාලකයෝ. ඒ ගොල්ලන්ට නැති සැපතක් නෑ මම දන්න සමා රාජ්‍ය වතු තියනෝ සමහර වතු පාලකයෝන්ගේ මස්සිනාලා විනෝදට තුවක් ව අරගන්න රෑට දඩමේ යනවා වල්ලූරෝ වෙඩිති කියලා ල් වලට විකරනවා මේ රට ඉගොලගේ ක්‍රීඩ අවබෝට පොත්වෙල. මම ඉතා ගෞරවෙන් කියන්නේ අපි පටන්ගන්න ඕන මෙතැනින්. අපිටි කොතරත්තේ ද අවුදුහන් අයටඒක පාට වලට එකඒක පක්ෂවලට එක කොඩි වලට අපි ගන්න තිීන්දුව අවුරු දන් හැත්ත ගැන කපි බැට කාලා තියනවා. එනිසා අපේ දේශපාන විඥානාව අප රටි චන්දදායගෙන් ඉතාම පහල මට්ටමගකතිය. කරුණා කරලලා හැන්දෑ නිදිමත වෙන රූපවාහි ළඟට වෙලා ඉඳගෙන සුරංගනා කතා අබලල වැතිච්ච දැන නිදාගන්නවා අවෙනුවට මේ රටේ පවතිනේ දේශපාලන අර්බූධය සමාජ අර්බූධය ගැන කරුණු තේරුම් ගැනීමට උත්සාගැනීමේ වගකීම අංක එක බවට අවධාරණය කරමින් තවයි කරුණුත් ගැනමතමන් නාන්සලාගේ අවධානයමු කරනවාදරන නිසු. ඒ ඒව කොට මෙට ලකු ප්‍රශ්නයක් ඇතිවවෙලා තිය දම ක්‍රිකට ප්‍රශ්ය. කියන්කමටි එක අදහසක් ආගම්බලින් ජාතිීන්වලින් වර්ණයෙන් කුලයෙන් මිනිස්සු මේ චන්දදායක. එකටකානෑ එක පවුලේ දෙන්න එකනෙ එක පක්ෂකකා අනිත් සෞදර එකක්ෂ එකටේකානෑ මරනයට මගුලටනෑ මේ තරම් මෙදිල ඉද්දිත් ජාති ආගම්කුල මේ තුළ. ඒ මයි මෙමිනි කමතු කරන්න නමුත් ඒවායි ප්‍රතිප ප්‍රයෝග ප්‍රතිිඵලය ිනිසුබැදෙනෙක්. හැබැයි. රටේ ඉතාම බගසීමකින් කිවේ හැකිදේ. තමයි උත්තුර කෙලවරේ දකුණු කෙලවරේ බස්නනාහිරේ නැගෙනීරේ හැමත් තැනම. සිංහල දෙමල මුස්ලිම් කවුරුත්. ක්‍රිකට් කන්්ඩා එමකට ආාවට පස්සේකම්මගේ දරුවෝ වගේ තමයි ක්‍රකට් ිඩාව ඒ අය ගැියලා තියෙන තැනම්. ඒවගේම? දිය ට එක මගේ දරුවවාගේ සිංහල දෙමන මුස්ලම් බේදයක් නෑ කළු සුද්භේදයක් නෑය ුල බේදයක් නෑ ක්කොම එකවාගේ. එනිසාවා මම මගේ අවබෝධයන්තුලින් තමුන්නාසි රටිකැවසිනු. ආගමකටත් කරන්න බැරිවෙච්ච හපන්කමක් ජාතියක් මෙහෙමවත් එක මුතුව තියන්න ආධාරවන හේතුවන ක්‍රිකට ්‍රීඩාවේ. එහි පතුල නොදන්නාමි නිසුට මේක හම්බ කරන ප්‍රශ්ඥකුඩ වාද විවාද ඇත්වන න්න පුළුවන් ඇැල් මේ. පරමාර්තමය වටිනාකවම අතිවිශිෂ්ටයි මේකත් නැතිවුුණනොත්. අපිට මං විශ්වාස්කර නැතිර මේරට ආගමක් නැතිවුුණටත් වඩාපාඩුවක් වෙනෝ මහා ජනයයාගේ. එකමුත්තුවට සහෝදරකමට බැඳීමට තිබුණු අන්තිමතුරුම්බයි කියලත් මට වෙලාවකටීතෙන්.